Oh, baby, what's on my mind?
ප්‍රශංසා වේවා මේ උදෑසන ඔබ සමගින් සමගද වෙන වාසගේ වචනය බෙදා ගැනීමට මා ලැබුවා මේ ඉදපස්තාව නිසා මන්ද වෙනසට ප්‍රශංසා කරනවා ඒ වගේම ප්‍රධාන පාලකතුමා ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සලස්වා දුන් නිසා අපි සෑම කෙනෙක්ම ද වෙනසගේ වචනය අධ්‍යයනය කරන පිණිස අපි පෙරලගමු 2 කොරින්තු පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට 18 වෙනි පදයේ දක්වා අපි කියවන්ට යනවා මේ මොහොතේදී සෑම කෙනෙක්ම 2 කොරින්තු 6 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳලා 18 දක්වා අපි පෙරලගමු අපි කියවමු දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේව නැගිටි වූ සේක අපත් තමන් වහන්සේගේ බලයෙන් නැගිටවනු සේක. නුබලාගේ ශරීර ක්‍රිස්තුස් වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේ වී නම් තමන්ද? 2 කොරින්තු 6 14 ඉඳලා 18 දක්වා. නොඇදහිලි කාරයන් සමග අසම සම ලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙන් ධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද. නොහොත් අන්ධකාරය සමග ලෝකයේ ඇති පංගුකාරකම මොකද. බෙලියල් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකද. නොහොත් නොඅදහන කෙනෙකු සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද. දේවතා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇති එකඟකම මොකද? මක් නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවේ? එසේම දෙවියන් වහන්සේ කතා කොට මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි, හැසිරෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි. ඔවුහුද මාගේ සෙනගව සිටින්නෝයයි කිසේක. එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටින්න අපවිත්‍ර දෙයකට අත නොගස්සා සිටින්නයි ස්වාමීන් වහන්සේ කියන සේක. එවිට මම නුබලා පිළිගෙන නුබලාට පියෙක් වන්නෙමි. නුබලාද මට පුත්‍රයෝ දූවරුත් වන්නහුයයි චර පරාක්‍රමෝ ස්වාමීන් වහන්සේ කියන සේක. අපි ආඥා කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ ශර බලධාරී දෙවි පියාණනි ස්වාමීනි මේ අනර්ග උදෑසන ඔබ වහන්සේගේ දිව්‍ය මේ වචනය ඔබගේ හස්තේ තබනවා ස්වාමීනි මේ වචනය කරනකොටගෙන ස්වාමීනි අද දෑසන ඔබගේ සිත් ස්වාමීනි ඕ ඔබ වහන්සේ විවෘත කළ මැනව ඔබගේ ආලෝකයේ දකින්ද ස්වාමීනි අපේ ඇස් විවෘත කළ මැනව ස්වාමීනි ස්වාමීනි ඔබගේ සත්‍යතාවයේ දකින්ද අපිට ස්වාමීනි ඔබගේ ආලෝකයේ තුල ස්වාමීනි මේ සියලු සත්‍යතාවයන් පහදා ගන්න ඔබ වහන්සේ අපට උපකාර කළ මැනව ඒ අනුව ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් ස්වාමීනි ජීවත් වෙන්න ඔබගේ දිව්‍ය කරුණාව නිදහස් කළ මැනව ස්වාමීනි දැන් ඔබගේ ප්‍රේමණීය දයාතර ස්වාමීනි මේ සියල්ල බාර කරනවා ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් ආමෙන් හල්ලෙලූයා දකින්නවා මේ ස්ථානයේ මේ කොරින්තු වරුන්ට ලියවා වූ මේ යම් පත්‍රේ දකින්නවා පාවුල්තුමා සුදු පාවුල්තුමා කොරින්තියේ තිබුණා වූ බොහෝ ගැටලුකාර තත්වයන් විසඳන පිණිස එතුමා ලියවා වූ යම් පත්‍ර දෙකක් තමයි අපි මේ කොරින්ති යම් පත්‍ර වලින් දකින්නේ කොරින්ති සභාවේ බොහෝ ප්‍රශ්න තිබුණා ඔබ මේට කලින් සමහරකට මේ කොරින්ති පරිච්ඡේදයෙන් දේශනාවල් අසන විට ඒ පසුබිම ඔබ අසන්න ඇති විශේෂයෙන්ම මේ කොරින්ති සභාවේ විවිධ බෙදීම් තිබුණා සමහරක් අය මම අපොලෝස්ගේ කියලා කිව්වා සමහරක් අය මම පාවුල්තුමාගේ කියලා සමහරක් අය කිව්වා මම යේසුස් වහන්සේ ඒ වගේ විවිධ කණ්ඩායම් ලෙස
බෙදී සිටියා. එවගේ නොයෙකුත් ආකාරයේ දේවල් ගැන එක එක ප්‍රශ්න තිබුණා. සුචරිත ජීවිතය සම්බන්ධව ප්‍රශ්න තිබුණා. මේ ස්වභාවයේ වෛශ්‍යාකම් කරා මනුෂ්‍යයන්. මේ ස්වභාවයේ සිටින මනුෂ්‍යයන් ඇවිල්ලා හොඳ යහපත් චරිතයක් චරිතවත් ජීවිත ගත කරපු නැති අය සිටියා. හොඳ සුද්ධ අය සිටියා. දෙවන වාසයට කැපුණු අය සිටියා. ඒ අතරතුර හොඳ චරිතවත් ජීවිත නොකරපු අය ගත නොකරපු අයත් මේ ස්වභාවයේ සිටියා. ඉතින් විවිධ බෙදීම් තිබුණා. සුද්ධාත්මයන් වහන්සේ ගැන විවිධ ගැටලු තිබුණා. විවිධ ප්‍රශ්න තිබුණා මේ ස්වභාවයේ. ඉතින් මේ හැම දෙයක්ම අපි දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ කොරිති ස්වභාවයේ තිබුණු එක ප්‍රශ්නයක් තමයි මේ පිදු දේවතාවන්ට පිදු කෑම ඔවුන් කෑවා. ඒ වගේම අන් දෙවිවරුන්ට කරන නමස්කාර ක්‍රම ස්වභාව තුළට ගේන්න පටන් ගත්තා. ඒ වගේ නොයෙකුත් ආකාරයේ ගැටලු තිබුණා. ඉතින් මේ හැම දෙයකටම පිළිතුරක් වශයෙන් තමයි පෞල්තුමා මේවා නිවැරදි කරන පිණිස මේ ස්වභාවයේ තිබෙන මේ ගැටලු නිවැරදි කරන පිණිස තමයි පෞල්තුමා මේ යවුම් පත්‍ර දෙකම ලියන්නේ. ඉතින් දකින්නවා යම් කිසි අවසානයකට දැන් එතුමා මේ ලිපි ලියලා එහෙම නැත්නම් මේ යවුම් පත්‍ර ලියලා යම් එක විසඳලා එක එක ගැටලුවෙන් ගැටලුවට තනි තනියම උපදෙස් දෙනවා. මේක මෙහෙම තමයි විසඳන්න ඕනේ, මේක තමයි, මේක තේරුම මේකයි. ඉතින් හැම පරිච්ඡේදයක්ම ඒ ආකාරයෙන් අරගෙන යම් පත්‍රවල අපි දකිනවා එක එක ප්‍රශ්න එක එක අරගෙන ඒවලට විසඳුම් දීලා ඒවා කොහොමද निराකරණය කරන්න කියන එක සම්බන්ධව පෞල්තුමා තේරුම් කරනවා. ඉතින් අන්තිමට අපිට පේනවා මේ කොරින්ති 6 වෙනි පරිච්ඡේදයට එන විට දෙපේනවා සියල්ලේ යම් එකතුවක් තමයි මේ ස්ථානයේ පෙන්වන්නේ. මේ අවසාන කොටස අපි කියවන විට 14 ඉඳලා 18 දක්වා අපි කියවන විට සියල්ලේ යම් කිසි විසඳුමක අවසානයක් තමයි අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. දෙපේනවා මේ ස්ථානයේ අපි කවුද කියන එක, අපේ වටිනාකම මොකද්ද කියන එක පෞල්තුමා, සුදු පෞල්තුමා මේ ස්ථානයේ ඊ타මාත්ම මැනවින් පෙන්눔 කරනවා. සමහර අවස්ථාවලදී මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි කවුද, අපේ ප්‍රමුඛත්වයන් මොනවද කියලා අපි දන්නේ නැත්නම් සමහර අපිට අපි කොහෙද යන්නේ, අපි මොනවද කරන්නේ, අපේ ගමන වෙනස් වෙන්න පුළුවන්. අපි නැවත වාරයක් අපිවම පරීක්ෂණය කරන බලන්න ඕන කාලෙකයි අපි සිටින්නේ. අපි නැවත වාරයක් අපව පරීක්ෂණය කරලා බලන්න ඕන කාලෙකයි අපි ඉන්නේ. අපෝ ටෙස්ට් කරලා බලන්න ඕන කාලෙකයි අපි ඉන්නේ. මොකද හැමතැනම එක එක ගෑන්වීම්, විශේෂයෙන්ම ඔබ YouTube එකේ බලන්න එක එක බොහෝ වැරදි ගෑන්වීම් තිබෙනවා. ඒ වලට අසු වෙන්න එපා. හොඳේ වත් තිබෙනවා. ඉතින් දේ වචනයට එකඟ දේවල් ඔබ බලන්ද, ඔබ එකින් යමක් ඉගෙන ගන්නට. විශේෂයෙන්ම මම ඔබට මේ මොහොතේදී මතක් කරන්න කැමති කොහොමද දේ වචනයට එකඟද කියලා අපි දැනගන්න යන්නේ. දේ වචනයට එකඟද කියලා අපි දැනගන්න යන්නේ මුළු බයිබලයේ තුල මුළු ගැන්වීම ඒ කියන කාරණාවට එකඟතාවයක් පළ කරන්න ඕනේ. එක පදයක් අරගෙන පමණක් තේරුම් කිරීම තුලින් හරි සත්‍යතාවය එළිදරව් වෙන්නේ නැහැ. හරි සත්‍යතාවය එළියට ගෙනෙන්නට බෑ. මුළු බයිබලයේ ඉගැන්වීමම ඒකකර ඒ කිව්වා වූ ප්‍රතිපත්තිය වේවා, සත්‍යතාවයක් වේවා, ඒකට එකඟතාවයක් පළ වෙන්න අවශ්‍යයි. එකඟතාවයක් පෙන්눔 වෙන්න අවශ්‍යයි. එහෙමනම් අපිට දැනගන්න පුළුවන් මේ
බයිබලයට එමනත ශුද්දු ලියවිල්ලට මේක එකඟයි කියලා. බොහෝ අවස්ථාවලදී පෙන්නන කාරණාවල් තැනින් තැන අරගෙන බයිබල් පදම තමයි ආරම්භ පෙන්වන්නේ. යක්ෂයත් එහෙමයි. නේද? යක්ෂයත් ඇවිල්ලා බයිබලයේ තිබෙන වචනම තමයි පෙන්වන්නේ. නමුත් ඒක තවත් බයිබල් පද සමග එහෙම නැත්නම් බයිබල් යම් සත්‍යතාවයන් සමග ගැටෙනවා. එහෙම ගැටෙනවා නම් ඒක දෙවියන් වහන්සේගෙන් පැමිණෙනව ඉගැන්වීමක් නෙමෙයි. හලෙලුයා. මම ඔබට ප්‍රකාශ කරන දේ පැහැදිලිද? ඔබ ඒක කොහොමද හඳුන ගන්න යන්නේ? ඉතා පහසුයි ඒක හඳුන ගන්නට. ඔබ යම් ඉගැන්වීමක් ඔබ අසනවා, එහෙම නැත්නම් ඔබ සවන් දෙනවා නම් ඒ සම්බන්ධන ඉගැන්වීම මුළු බයිබල් ඉගැන්වීමත් සමග එකඟතාවයක් පත්වෙන්න අවශ්‍යයි. සත්‍යතාවය ඒක අනිකුත් සත්‍යතාවයන් සමග ගැටුමක් නැතුව එකඟ වෙන්න අවශ්‍යයි. එහෙමනම් තමයි ඒක දෙවියන් වහන්සේගේ සත්‍යතාවයක දෙවියන් වහන්සේගේ වචනය වෙන්නේ. යම් ඉගැන්වීම තැනින් තැන අරගෙන බයිබල් පද පෙන්නලා යම් ඉගැන්වීමක් ගොඩනගනවා නම් ඒ ගැන්වීම අනිකුත් දේවල් සමග පටහැනී නම් ඒකෙන් තවත් ගැටලු මතුවෙනවා නම් එහෙමනම් ඒකේ ඒ ගැන්වීම වැරදි ගැන්වීමක්. ඉතාමත් පහසුවෙන් ඒක හඳුන ගන්න පුළුවන්. හරි. ඉතින් අපි දකිනවා මේ ස්ථානයේ ඇවිල්ලා අපිට සුදු පාවුල්තුමා කතා කරන්නා වූ මේ කාරණාවේදී අපිට පේනවා විශේෂයෙන්ම පාවුල්තුමා මේ ස්ථානයේ කාරණා කීපයක් ගැන කතා කරනවා. අපේ අවධානය අපි යොමු කරමු 16 වෙනි පදයට. 16 වෙනි පදේ පොඩ්ඩක් කියවන්න. දේවතා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇති එකඟකම මොකද? මක් නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවය එසේම දෙවියන් වහන්සේ කතාකොට මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි, හැසිරෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි. ඔහුද මාගේ සෙනගව සිටින්නෝයයි කීසේක. ඔව්. ඒ වගේම 17 අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටපල්ලා. අපවිත්‍ර දේකට අත නොගසා සිටපල්ලයි ස්වාමින් වහන්සේ කියනසේක. එවිට මම නුබලා පිළිගෙන නුබලාට පියෙක් වන්නෙමි. හලලුයා. අපිට පේනවා මේ ස්ථානයේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපව පිටතට කැඳවා තිබෙනවා. අපි මතක තබා ගන්න අවශ්‍ය කාරණාවක් තමයි මේ ස්ථානේ කියන්නේ. පාවුල්තුමා අපිට නැවත වාරයක් මතක් කරනවා අපි පිටතට කැඳවුණු ලැබුවන්. අපි පිටතට කැඳවුණු ලැබුවන්. උන්වහන්සේ අපව පිටතට කැඳවා තිබෙනවා. ඇයි උන්වහන්සේ අපව පිටතට කැඳවා තිබෙන්නේ? අපි 16 වෙනි පදේ දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා එසේම දෙවියන් වහන්සේ කතාකොට මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි, හැසිරෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි. ඔවුන්ද මාගේ සෙනගව සිටින්නේයි කීසේක. මම ඔබට කියන්න කැමති අපි වරක් පෞකාර ලෝකික ජීවත් වුණා. මේ ලෝකේ විවහාරයේ හැටියට අපි හැසිරුණා. අපි මේ ලෝකේ මඟ පෙන්වන ආකාරයට අපි ගමන් කළා. නමුත් අපි පාපය කොමද්ද කියලාවත් අපි දැනගෙන හිටියේ නැහැ. පාපයත් සුද්ධකමත් අපිට ඒක වෙන් කරගන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. එවැනි ඥාණයක් තිබුණේ නැහැ. නමුත් ජේසු ක්‍රිස්තුස් වහන්සේව අපි පිළිගත්තු දවසේ, හඳුනාගත්තු දවසේ අපේ ජීවිතයේ උන්වහන්සේට කැප කරපු මොහොතේදී, අපි උන්වහන්සේ අපේ ජීවිතයේ උන්වහන්සේට අපි බාර කරපු අවස්ථාවේදී අපිට දැක ගන්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේ අපව උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. මේ ලෝකේ විවහාරයට හැසිරෙන්නේ නැතුව මේ
ජීවිතේ අපි දකිනවා කාරණාවල් මේ විවහාරයට මේ ලෝකේ විවහාරයට අපි හැසිරෙන්නේ නැතුව උන්වහන්සේගේ සත්‍යතාවය අනුව ජීවත් වෙන පිණිස උන්වහන්සේ අපව පිටතට කැඳවා තිබෙන සෙනඟක් ව සිටිනවා හල්ලෙලූයා එනිසා අපි දෙවියන් වහන්සේට හොඳ අත්පොළ සනාදයක් දෙමු උන්වහන්සේ අපව පිටතට කැඳවා තිබෙනවා අපි දන්නවා මෝසෙස්ගේ කාලේ දැන් ඒ ඊශ්‍රායෙල් සෙනඟ වහල්කමේ සිටියා ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වුණා වූ සෙනඟක් ව සිටියා මොනතරම් ඔවුන්ට පීඩා තිබුණත් කරදර තිබුණත් නොයෙකුත් දුක් කංකටුළු වලට මූණ දෙන්න සිද්ධ වුණත් ඔවුන් වහල් ජීවිතයක් ගත කරත් විදන්නවා වූ දෙවියන් වහන්සේ වෙනුවෙන් සිටගත්ව සෙනඟක් ඔවුන්ව දෙවියන් වහන්සේ ඒ විවහාරයෙන් ඔවුන් සිටියා වූ ඒ පාලනයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ව පිටතට ගෙනෙනවා ඒ වගේ දෙවියන් වහන්සේ අපිව මේ ලෝකේ යක්ෂයාගේ දැහැණින් යක්ෂයාගේ ඒ පාලනයෙන් උන්වහන්සේගේ ඒ පාලනයට උන්වහන්සේ අපව ගෙනවිත් තිබෙනවා හල්ලෙලූයා උන්වහන්සේ අපව ගෙනවිත් තිබෙනවා ඉතින් ඇයි උන්වහන්සේ ගෙනවිත් තිබෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන පිණිස උන්වහන්සේ වෙනුවෙන් අපි භක්තිවන්ත ජීවිතයක් ගත කරන පිණිස උන්වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා හල්ලෙලූයා අපිට පේනවා උන්වහන්සේ කියනවා මම එහෙම ඔබ මම ඔබ සමග වාසය කරමින් හැසිරෙමින් කියනවා මම ඔවුන් සමග ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටිමින් ඔවුන් ඔහුද මාගේ සෙනඟව සිටිනෝයයි කීසේක අපිට පේනවා දෙවියන් වහන්සේ අපි අතරේ වාසය කරන්න උන්වහන්සේ කැමති වුණා ඒ වගේම උන්වහන්සේ අපි අතරේ හැසිරෙනවා උන්වහන්සේ අපව දෙවියන් වහන්සේව සිටිනවා හල්ලෙලූයා අපිට පේනවා උන්වහන්සේට අයිති සෙනඟක්ව උන්වහන්සේ අපව තෝරා වෙන් කරගත්තා දෙවියන්ගේ වචනේ කියනවා නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයේ අපි 5 වෙනි පදයේ කියවොත් ඒ ස්ථානයේ අපිට දකින්න පුළුවන් දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම ආරක්ෂා කරන්නහු නම් සියලු සෙනඟ අතරින් නුඹලා මට අසහාය වස්තුවක් වන්නෝය මක් නිසාද මුළු පොළව මාගේය ආමෙන් හල්ලෙලූයා දෙවියන්වහන්සේ දෙවියන් වහන්සේ අපිට කියනවා ඔබ මගේ අසහාය වස්තුවයි උන්වහන්සේගේ වටිනාම කොටසයි අපි දැන් මේ ගායනා කරානේ වටිනාම වස්තුව නේද අපි මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය උන්වහන්සේ කියනවා අප දිහා බලලා උන්වහන්සේගේ වටිනාම වස්තුව අපි උන්වහන්සේ ස්තෝරගත්තු සෙනඟක් ව සිටිනවා අපි උන්වහන්සේ අපව පිටතට උන්වහන්සේ කැඳවා තිබෙනවා ඇයි උන්වහන්සේ අපව තෝරලා උන්වහන්සේ වෙන් කරලා උන්වහන්සේ අපව තෝරගෙන තිබෙන්නේ ඔබ දන්නවද උන්වහන්සේට අපි නමස්කාර කරන පිණිස හල්ලෙලූයා මක්නිසාද උන්වහන්සේ ප්‍රශංසාව මැදියේ වාසය කරන දෙවියන් වහන්සේ මේ ස්ථානෙ කියනවා 16 වෙනි පරිච්ඡේදයේ අපිට 16 වෙනි පදේ අපි දකිනවා මේ ස්ථානෙ කියනවා මම ඔවුන් අතරේ වාසය කරන්නේ මේ හැසිරෙන්නේ මේ මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නේ මේ ඔවුන්ද මාගේ සෙනඟව සිටින්නේවයි කීසේක අපිට පේනවා දෙවියන් වහන්සේ කොයි මොහොතේද දෙවියන් වහන්සේගේ සෙනඟ සමග වාසය කරන්න පැමිණෙන්නේ ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ සෙනඟ සමග වාසය කරන්න පැමිණෙන්නේ උන්වහන්සේට නමස්කාර කරන සෙනඟක් එක්කයි හල්ලෙලූයා හොඳ අත්පොළ සනාදේ දෙමුද අපි දෙවියන්වහන්සේට හල්ලෙලූයා ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා නම් උන්වහන්සේ ඔබ මැදට උන්වහන්සේ පැමිණෙන්න යනවා දෙවියන්වහන්සේගේ වචනේ කියනවා අපි දකිනවා මතේ පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා දෙදිනෙක් හෝ තිදිනෙක් මාගේ නාමයෙන් යම් ස්ථානක රැස් වෙනවද ඒ මැද්දේ මම වාසය කරනවා කියලා උන්වහන්සේ කියනවා. ඉතින් අද දවසේ අපි උන්වහන්සේගේ අභිමුඛයේ රැස් වෙලා ඉන්නවා උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ ඒ අභිමුඛයේ එකතු වෙලා අපි නමස්කාර කරන විට
අප මැදියට උන්වහන්සේ බැස පැමිණෙනවා උන්වහන්සේ අප මැදියේ වාසය කරනවා හල්ලෙලූයා ඒ වගේම ඔබගේ නිවසේ ඔබ පෞද්ගලිකව ඔබ තනියම ඔබ නමස්කාර කරනකොට උන්වහන්සේ ඔබ සමග ජීවත් වෙන පිණිස ඔබ සමග නවතින පිණිස ඔබ සමග වාසය කරන පිණිස උන්වහන්සේ පැමිණෙන්න යනවා හල්ලෙලූයා ඒ කාත් සමගද උන්වහන්සේ සිටින්න යන්නේ උන්වහන්සේ වෙනුවෙන්ම තෝරාගත්තු සෙනඟ සමගයි උන්වහන්සේ ඉඳ යන්නේ හල්ලෙලූයා උන්වහන්සේ ඔබ තෝරගෙන තිබෙනවා උන්වහන්සේ ඔබ තෝරා වෙන් කරගෙන තිබෙනවා උන්වහන්සේ කියනවා යොහන් පොතේ නුඹලා මාව තෝරාගත්තා නොව මම නුඹලාව තෝරාගෙන මම වෙන් කරගත්තයි කියලා කියනවා උන්වහන්සේ අපව තෝරගෙන වෙන් කරගෙන තිබෙනවා හල්ලෙලූයා ඇයි උන්වහන්සේ ඔබ සමග වාසය කරන පිණිස හල්ලෙලූයා ඉතින් උන්වහන්සේ ඔබ සමග වාසය කරන්නට නම් අපි නමස්කාර කරන සෙනඟක් වෙන්න ඕනේ. උන්වහන්සේට අපි ප්‍රශංසාව පුද කරන සෙනඟක් වෙන්න ඕනේ. ඔබ දන්නවද අපේ ජීවිතේ හැම දෙයක්ම සමහර දේවල් නැවතී යනවායි කියලා කියනවා. කොරින්ති පොතේ කියනවා නේද? 13 වෙනි පරිච්ඡේදයේ කියනවා හැම දෙයක්ම නැවතී යන්ට යනවා. නමුත් දිව්‍යන් වහන්සේගේ වචනය මම දැකපු දෙයක් තමයි නමස්කාරයේ කවදාවත් නවතින්නේ නැහැ. ආමෙන්. හල්ලෙලූයා. හොඳ අත්පොඩ සනාදෙදිමද අපි දෙවෙනාසෙට හල්ලෙලූයා. නමස්කාරය ස්වර්ගෙත් ගිහිල්ලා නමස්කාරය තමයි අපි කරන්න යන්නේ. හල්ලෙලූයා. නමස්කාරය නවතින්නේ නැති දෙයක්. අපේ ජීවිතේ අපි උන්වහන්සේ අපි වැයි උන්වහන්සේ අපව තෝරගත්තේ. උන්වහන්සේ තෝරගත්තේ උන්වහන්සේට නමස්කාර කරන්න සෙනඟක් ඕනේ. හල්ලෙලූයා. උන්වහන්සේට නමස්කාර කරන්න සෙනඟක් ඕනේ. උන්වහන්සේට නමස්කාර කරන උන්වහන්සේට සන්තක වූ සෙනඟක් වෙන පිණිසයි මේ ලෝකේ බොහෝ මිනිසයන් ඉන්නවා. නමුත් ඒ බොහෝ මිනිසයන් අතරින් දහසක් මිනිසයන් අතරින් ඔබව උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. ඇයි? උන්වහන්සේට නමස්කාර කරන්න. හල්ලෙලූයා. ඔබව උන්වහන්සේයි තෝරගත්තේ. උන්වහන්සේ ඔබට මහත් ලෙස ප්‍රේම කරන නිසා. මේ ලෝකේ හැම මිනිසෙකුටම උන්වහන්සේ ප්‍රේම කරනවා. උන්වහන්සේගේ ප්‍රේම උන්වහන්සේගේ වචනේ කියනවා කෙනෙක්වත් විනාශ වෙන එක උන්වහන්සේගේ කැමැත්ත නොවේ. ඒක තමයි උන්වහන්සේගේ එකම බලාපොරොත්තුව. කවුරුත් විනාශ වෙන එක නොවේ උන්වහන්සේගේ කැමැත්ත. හැම කෙනෙකුටම උන්වහන්සේ ප්‍රේම කරනවා. නමුත් විශේෂයෙන්ම අපිට පේනවා දෙවියන් වහන්සේ ඔබවත් මාවත් ඒ අතරේ තෝරාගෙන තිබෙනවා. හල්ලෙලූයා. උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. ඇයි උන්වහන්සේ තෝරාගෙන තිබෙන්නේ? උන්වහන්සේට නමස්කාර කරන පිණිස. හල්ලෙලූයා. හල්ලෙලූයා. අපේ දෑත ඔසවලා අපි උන්වහන්සේට කියමුද? ඔබ වහන්සේට නමස්කාර වේවා. ස්තුති වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා. හල්ලෙලූයා. 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 මහිමය වේවා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. හල්ලෙලූයා. ඕ උන්වහන්සේට නමස්කාර කරන සෙනඟක් වෙන පිණිස. හල්ලෙලූයා. යෙසායා පොතේ 43 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය අපි පොඩ්ඩක් කියවමු. යෙසායා 43 21 මොනවද කියන්නේ? මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්නවා ඇත. කියනවා ඒ සෙනඟ මට ප්‍රශංසා කරනවා. හල්ලෙලූයා. කවුද උන්වහන්සේට උන්වහන්සේ විසින් තෝරගත්තාව උන්වහන්සේ වෙනුවෙන් ඒ වෙන් කරගත්තාව ඒ සෙනඟ උන්වහන්සේට ප්‍රශංසා කරනවායි කියලා දෙවනාසුගේ වචනේ කියනවා. අපි දකිනවා දෙවනාසුගේ වචනේ ඒ සෙනඟ උන්වහන්සේට ප්‍රශංසා කරන සෙනඟ. උන්වහන්සේ ප්‍රශංසාව ලබන්න සෑහෙන්නව තැන් වහන්සේ. ඒකට කී දෙනෙක් හල්ලෙලූයා කියනවාද? හල්ලෙලූයා. සීල ගෞරවය සීල මහිමය සීල ප්‍රශංසාව ලබන්න සෑහෙන එකම තැන් වහන්සේ උන්වහන්සේ. එළිදරව් පොතේ අපි එක වචනයක් කියවමු. 4 පරිච්ඡේදයේ 8 ඉඳලා 11 දක්වා. එක එකාට පියාපත් සයක් බැගින් තිබුණා වූ ඒ ජීවමාන සත්වයන් 4 අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔහු සිටියා වූ සිටින්නා වූ මත සිටින්නා වූ
සර පරාක්‍රම වූ ස්වාමි වූ දෙවියන් වහන්සේ ශුද්ධය ශුද්ධය ශුද්ධයයි රෑ දවල් නොනැවති කියති. ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නා වූ සදාකල්ම ජීවත් වන්නා වූ තැනන් වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල වැඩිමහල්ලන් 24 දෙනාද සිංහාසනයෙහි වැඩ සිටින තැනන් වහන්සේ ඉදිරියේහි වැටි සදාකල්ම ජීවත් වන්නා වූ තැනන් වහන්සේට නමස්කාර කර තමන්ගේ ඔටුනු සිංහාසනයේ ඉදිරියේ හෙලා අපගේ ස්වාමින් වහන්ස අපගේ දෙවියන් වහන්ස ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන් වහන්සේය. මක් නිසාද ඔබ සියලු දේ මැවුස්සේක ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේ ඒවා මවන ලද්දේ යැයි කියති. අමෙන්, හලලුයා. මෙට පේනා මේ ස්ථානයේ දෙවියන් වහන්සේ සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ස්තුතිය ලබන්ඩ සෑහෙන්නව තැන් වහන්සේ. හලලුයා, හොඳ අත්පල සනා දෙමුද අපි දෙවියන් වහන්සේට. හලලුයා. උන්වහන්සේ පමණයි නමස්කාරය ලබන්ට සෑහෙන්නේ. හලලුයා. මක් නිසාද උන්වහන්සේ ඒ සියල්ලට සුදුසුයි, ඒ සියල්ලට උන්වහන්සේ සෑහේ, උන්වහන්සේ ඒ සියල්ලට සුදුසුයි, ඒ සියල්ල ලබන්ට උන්වහන්සේ සුදුසුයි. මක් නිසාද උන්වහන්සේගේ ස්වභාවය අපට වඩා වෙනස්, අපට වඩා වෙනස් උන්වහන්සේ. දැන් අපි දකිනවා දෙවියන් වහන්සේ සියලුම දේවදූතයන්ට වඩා, සියලු මැවිල්ලට වඩා, අපි දකිනවා මේ හැම දෙයක්ම මැව්වේ, අපි දකින හැම දෙයක්ම මැව්වේ උන්වහන්සේ. මේ හැම දෙයකටම වඩා උන්වහන්සේ වෙනස්. උන්වහන්සේගෙන් ඒ වෙනස් වූ ඒ ස්වභාවය නිසායි උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටින්නේ. හලලුයා. අපේ ස්වභාවයට වඩා උන්වහන්සේගේ ස්වභාවය වෙනස්. ඒ නිසා තමයි උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටින්නේ. විදන්නවා උන්වහන්සේගේ ඒ මිනිස්යාට වඩා වෙනස් වූ ඒ ස්වභාවය මොකද්ද? දැන් අපිට වඩා වෙනස් වූ ස්වභාවය මොකද්ද? උන්වහන්සේගේ තියෙන වෙනස් වූ ස්වභාවය. ඒක තමයි උන්වහන්සේගේ ਸਰව බලධාරීත්වය. හලලුයා. යක්ෂයාට කියන්න පුළුවන්ද මම ਸਰව බලධාරී කියලා? දේවදූතයන්ට කියන්න පුළුවන්ද මම ਸਰව බලධාරී කියලා? ගබ්‍රියෙල් දේවදූතයාට, නැත්නම් මිකායෙල් දේවදූතයාට, අග්‍ර දේවදූතයා කියලා කියනවා. එයාට කියන්න පුළුවන්ද මං ਸਰව බලධාරී කියලා? මං ਸਰව බලධාරී කියලා කාටද කියන්න පුළුවන්? සර්ව බලධාරී දෙවියන් වහන්සේට විතරයි. හොඳත් පුලසනාද උන්වහන්සේට. හලලුයා. උන්වහන්සේට විතරයි. ඒකයි උන්වහන්සේ අපිට වඩා උන්වහන්සේ වෙනස්, ස්වභාවයෙන් උන්වහන්සේ වෙනස්. ඒකයි උන්වහන්සේ දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ නමස්කාරය ලබන්ට සෑහෙනවා. හලලුයා. උන්වහන්සේ මේ සියල්ලේ මැවුම් කරවානෝ. උන්වහන්සේ එවැගේම සර්ව, උන්වහන්සේ සර්වවාසී, උන්වහන්සේ සර්වවාසී, උන්වහන්සේ සෑම ස්ථානකම උන්වහන්සේට, උන්වහන්සේට වාසය කරන්න සෑම ස්ථානකම පුළුවන්. හලලුයා. අර ගීතිකාවක් තියෙනවා නේද? ඒ ගීතාවලියේ තමයි ගීතිකාව තිබෙන්නේ. ගීතිකාවක් තිබෙනවා ඒ ගීතාවලිය 139 නේද? ඔබ ගෙදර ගිහලා කියවල බලන්න. ගීතාවලිය 139 මොනවද කියන්නේ? ස්ථානේ ස්වාමිනේ, ඔබ වහන්සේ ස්වර්ගයේ ගිහිල්ලා ඔබගේ යහන තැබුවත් ඔබ එතන ඉන්නවායි වගේ කියනවා. ඔබ වහන්සේ පාතාලේ ගිහිල්ලා, සෙඕලේ ගිහිල්ලා යහනේ තැබුවත් එතනත්, මම එතන ගිහිල්ලා යහනේ තැබුවත් එතනත් ඔබ වහන්සේ ඉන්නවා. ඒකේ තේරුම මොකද්ද? මොකද්ද ඒකේ තේරුම? උන්වහන්සේට, උන්වහන්සේ නැති තැනක් නැහැ. අපි කොහේ ගියත් උන්වහන්සේ එතන ඉන්නවා. හරි, අපි කොහේ ගියත් උන්වහන්සේ එතන ඉන්නවා. උන්වහන්සේ පොළවේ කෙළවරේ අපි ගිහිල්ලා අපි සැඟවුණත් කියන අය ගීතිකාවේ කියනවා, පොළවේ කෙළවරේ ගිහිල්ලා සැඟවුණත් එතනත් ඔබ වහන්සේ ඉන්නවා. උන්වහන්සේ නැති තැනක් නැහැ. උන්වහන්සේට, උන්වහන්සේව, උන්වහන්සේ නොදනවත්ව, උන්වහන්සේ නොදනවත්ව කිසිවෙකුට
කොහෙවත් ගිහිල්ලා සැඟවෙන්න බෑ. දේව දූතයෙකුට ගිහිල්ලා සැඟවෙන්න බෑ. මිනිස්සුෙකුට ගිහිල්ලා සැඟවෙන්න බෑ. උන්වහන්සේ නොදනවත්ව. උන්වහන්සේ ඒ සියල්ල දන්නව තැන් වාසේ. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ සියල්ල දන්නව තැන් වාසේ. මක් නිසාද උන්වහන්සේ අපිට පේනවා උන්වහන්සේ සෑම ස්ථානිකම උන්වහන්සේ වාසය කරන තැන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ ਸਰව ඥාන වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේට සියල්ල සියල්ල උන්වහන්සේ දන්නවා. දැන් අපිට අපි දන්නේ අපිට පේන දේ පමණයි. අපි අධ්‍යයනය කරපු දේ පමණයි. අපි දැනගත්තු දේ පමණයි. අපි දන්නේ විද්‍යාඥවරයෝ හෝ වේවා අපිට කියපු දේවල් පමණයි අපි දන්නේ. අපේ දැනුම පමණයි අපිට දන්වන්නේ දන්නා වූ දේවල්. කවුරුවරු කිව්වොත් දැනුවත් පමණයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි ගවේෂණය කරලා අපි යම් දේවල් අපේ සීමාව තුළ අපි දැනගන්නවා. මිනිස්යාගේ සීමාව එපමණයි. නමුත් එතනින් එහා බොහෝ කාරණාවල් තිබෙනවා. හලෙලූයා. ඒ සියල්ල දන්නේ කවුද? දෙවියන් වහන්සේ. හලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියනවා නේද, උන්වහන්සේ අපි දන්නේ නැති රහස් සියල්ල උන්වහන්සේ දන්නවා. මිනිස්යා දන්නේ නැහැ, නමුත් උන්වහන්සේ දන්නවා. දේවදූතයන් දන්නේ නැති දේවල් උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ ਸਰව ඥාන දෙවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ සදාකාලික වූ දෙවියන් වහන්සේ. දැන් උන්වහන්සේ සදාකාලිකයි ඔබ කියන්න පුළුවන් යම් කෙනෙක්. මමත් සදාකාලිකයි. අපි මැරුණාම අපි සදාකාලික ජීවත් වෙනවා. කී දෙනෙක්ින් දන්නවද ඒක? ඒ කී දෙනෙක් ඒකට ආමෙන් කියනවද? ආමෙන්. අපි මැරුණාම නේද අපි සදාකාලික ජීවත් වෙනවා. අද වෙනස එහෙම තමයි අපි මවලා තිබෙන්නේ. එතකොට උන්වහන්සේ සදාකාලිකයි කියලා කියනවා. අපේ සදාකාලිකමටත් උන්වහන්සේ සදාකාලිකමටත් තිබෙන වෙනස මොකද්ද? අපේ සදාකාලිකමටත් උන්වහන්සේගේ සදාකාලිකමටත් තිබෙන වෙනස මොකද්ද? ඔබ දන්නවද අපිට හැම දෙයකටම පටන් ගැන්මක් තිබෙනවා. අපි යම් දවසක ඉපදුනා අපිට පටන් ගැන්මක් තිබෙනවා. මේ පොළවේ මේ ස්වර්ගයේ වේවා මේ හැම දෙයකටම පටන් ගැන්මක් තිබෙනවා. ස්වර්ගය දෙවියන් වහන්සේගේ මැවීමයි, අහස දෙවියන් වහන්සේගේ මැවීමයි. ඒකට පටන් ගැන්ම තිබුණා කවද හෝ දවසක. දෙවියන්ගේ වචනේ කියන්නේ පටන් ගැන්මේදී කියලා කියන්නේ. පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක. ඒක පේනවා කවද හෝ දවසක අපි ඉපදෙන්න ඉස්සෙල්ලා. මම මේකෙන් අදහස් කරන්නේ මිනිස්යාව ඇතිකරන්න ඉස්සෙල්ලා උන්වහන්සේ පොළොව ඇතිකරා, ස්වර්ගය ඇතිකරා. එතකොට ඒකට පටන් ගැන්මක් තිබෙනවා. ස්වර්ගයට පටන් ගැන්මක් තිබෙනවා. පොළොවට පටන් ගැන්මක් තිබෙනවා. අහසට පටන් ගැන්මක් තිබෙනවා. උන්වහන්සේගේ හැම මැවිල්ලකටම පටන් ගැන්මක් තිබෙනවා. නමුත් අපි අදහන ජීවමාන ਸਰව බලධාරී දෙවියන් වහන්සේට පටන් ගැන්මක් නැහැ. හොඳත් ප්‍රසන්නද අප? හලෙලූයා. උන්වහන්සේට පටන් ගැන්මක් නැහැ. අන්න ඒ නිසායි උන්වහන්සේ නමස්කාරය ලබන්ට වටින්නේ. අන්න ඒ නිසායි උන්වහන්සේ නමස්කාරය ලබන්ට සෑහෙන්නේ. දැන් එළිදර උපතේ කියනවා හතරවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ නමස්කාරයේ ගෞරවයේ බලය ලබන්ට උන්වහන්සේ සෑහෙනවා. උන්වහන්සේ ඒකට අර ඉංග්‍රීසියෙන් කියනවා he is worthy. උන්වහන්සේ ඒක ලබන්ට සෑහෙනවා. උන්වහන්සේ වටිනවා ඒක ලබන්ට. උන්වහන්සේ වටින්නව තැන් වහන්සේ. මක් නිසාද? ඔබ සියලු දේ මැවුසේක ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දයි කීති. අපිට පේනවා දෙවියන් වහන්සේ සියල්ලට වඩා ඉහළින් සිටිනවා. උන්වහන්සේ නමස්කාරය ලබන්ට වටිනවා. උන්වහන්සේ වටින්නව තැන් වහන්සේ. උන්වහන්සේ ඒ සදාකාලික වූ දෙවියන් වහන්සේ. මනුෂ්‍යයාගේ ස්වභාවයට වඩා, දේවදූතයන්ගේ ස්වභාවයට වඩා උන්වහන්සේ වෙනස්. ඒකයි උන්වහන්සේ නමස්කාරය ලබන්න සෑහෙන්නේ. පේනවා ඒ වගේම
උන්වහන්සේ වෙනස් නොවන තැන් වහන්සේ. හලලුයා. උන්වහන්සේ වෙනස් නොවන තැන් වහන්සේ. උන්වහන්සේ සර්වබලධාරී උන්වහන්සේ සර්වක් උන්වහන්සේ සර්වක් ඥාන උදවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ සර්ව වාසී උදවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ උන්වහන්සේ සදාකාලික උදවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ උන්වහන්සේ වෙනස් නොවන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඒකාකාරිකව සිටිනවා. උන්වහන්සේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සයා වෙනස් වෙනවා. මිනිස්සයා තුළ කාලෙන් කාලට යම් දේවල් වෙනස් වෙනවා. දෙපේනවා ඒ සියල්ල ස්වභාවයන් තුළ වෙනස් වීම ඇති වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ ස්වභාවය තුළ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. උන්වහන්සේ සුද්ධයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ස්වභාවයන් තුළ උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වීමක්වත් වෙනස් වීමේ ඡායාවක්වත් නැත්තෑ උතන් වහන්සේ උන්වහන්සේ. හලලුයා. ඊයේත් අදත් ඒකාකාරිකව සිටින්නා උතන් වහන්සේ. හලලුයා. ඒ නිසා මනුස්ස ස්වභාවයට වඩා දේවදූතයන්ගේ ස්වභාවයට වඩා මුළු මැවිල්ලේ ස්වභාවයට වඩා උන්වහන්සේ උසස්. ඒකට කී දෙනෙක් ආමෙන් කියනවාද? ආමෙන්. ඒකයි උන්වහන්සේ නමස්කාරය ලබන්න සෑහෙන්නේ. ඒකයි උන්වහන්සේ නමස්කාරය ලබන්න වටින්නේ. හලලුයා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න එනකොට ඔබගේ මනසේ මේක තියෙන්න ඕනේ. මම අදහන දෙවියන් වහන්සේ මොනතරම් උසස් වූ දෙවි කෙනෙක්ද? මොනතරම් විශාල වූ දෙවි කෙනෙක්ද? ස්වභාවයෙන් මොනතරම් වෙනස් වූ කෙනෙක්ද? හලලුයා. සර්ව බලධාරී කියද්දී ඔබට මේ පැහැදීම තිබෙන්න ඕනේ. සර්ව ඥාන කියලා කියද්දී ඔබ ඒ පැහැදීම තිබෙන්න ඕනේ. සර්ව වාසී කියලා කියද්දී පැහැදීම ඔබට තිබෙන්න ඕනේ. සදාකාලික කියලා කියද්දී පැහැදීම ඔබට තිබෙන්න ඕනේ. වෙනස් නොවන තැන් වහන්සේ කියද්දී ඔබට ඒ පැහැදීම තිබෙන්න ඕනේ. උන්වහන්සේව ඔබේ පැහැදීමත් එක්ක ඔබගේ තේරුම් ගැනීමත් එක්ක ඔබ නමස්කාර කරනකොට ඔබ උන්වහන්සේගේ අභිමුඛය අත්දකින්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබ උන්වහන්සේගේ අභිමුඛය. ඒ වගේ විශාල වූ දෙවි කෙනෙක්වයි අපි නමස්කාර කරන්නේ. අපි හාලෙලූයා කියලා වචනයක් කියනවා. කී දෙනෙක් දන්නවද ඒ හාලෙලූයා කියන වචනේ තේරුම? හාලෙලූයා කියන වචනේ තේරුම කී දෙනෙක් දන්නවද? දන්නවද ඒ වචනය තන්නිම වචනයක් නොවේ. හෙබ්‍රු භාෂාවේ වචනයක්. ගීතාවලී පොතේ තමා බොහෝ දුරට සඳහන් වෙලා තිබෙන්නේ. එළිදරව් පොතේ එක වතාවක් සඳහන් වී තිබෙනවා. අපි දකිනවා ඒ වචනය හෙබ්‍රු භාෂාවේ වචනයක්. නමුත් ඒ වචනය තනි වචනයක් නොවේ. වචන කීපයක එකතුවක්. වචන හතරක එකතුවක්. හල් කියන්නව එක වචනයක්. හල් එල් කියන්නේ තව වචනයක්. ලූ කියන්නේ තව වචනයක්. යා කියන්නේ තව වචනයක්. එතකොට හල් කියලා කියන්නේ ඒක සමාන කරන්න බැරි උසස් වූ උත්කෘෂ්ට වූ වටිනා වූ විශාල කියන තේරුමයි. විශාලත්වය කියලා කිව්වොත් මේ විශාලත්වය අපිට මනින්ද එකක් නැහැ. කොපමණ විශාලද උන්වහන්සේ? මම කල්පනා කරපු කාරණාවක් මම ඔබට කියන්නම්. දැන් කාටද කියන්න පුළුවන් අජගාකාශයේ සීමාව? අජගාකාශයේ සීමාව කාට හරි කියන්න පුළුවන්ද? තාමත් හොයාගෙන නැහැ. හොයන්නත් බෑ නේද? අජගාකාශය කියලා කියන්නේ නේද මේ පෘථිවිය? එහෙම නැත්නම් මේ පෘථිවියේ මොනවද කියන ග්‍රහ මණ්ඩලය නේ පිහිටා තිබෙන ඒ ස්පේස් එක කියලා කියනවා නේ. නැත්නම් ඒ ස්ථානය හරි කියනවා. ඒ වගේ ග්‍රහ මණ්ඩල දසදහස් ගාණක් මේ අජකාශයේ පිහිටා තිබෙනවා කියලා කියනවා. දුර යනවා 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 යනවා
අපි කියමු කවුරු හරි දැන් අපි කියමු දැන් බොහෝ දුරට රොකට් යවනවා තරණය කරනවා. එහෙම තමයි මේවා දුරස්ත අර ෆොටෝ ගන්න මේ කියන්නේ ඡායාරූප ලබා ගන්න පුළුවන් ඒ වලින් තමයි ගොඩක් දුරට ඡායාරූප ලබාගෙන තිබෙන්නේ. ඒ ස්ථානට ළඟා වෙලාවත් නැහැ. ආලෝක වසරවල් බර ගණනාවක් ගමන් කරන්න වෙනවා එක ග්‍රහවල එක ග්‍රහ මණ්ඩලයකින් ඉඳලා තව ග්‍රහ මණ්ඩලයකට තරණය කරනවා ආලෝක වසරවල් ගණනාවක් මම දන්නේ නැහැ අවුරුදු කීයක් යයිද කියලා මේ අපේ යන්ත්‍රවලින් යනවනා රොකට් වලින් යනවනා යන් ළඟා වෙන්නවත් බෑ ඔබ හිතලා බලන්න මේ අජකාකාශයේ කෙරවල කොහෙද තිබෙන්නේ කියලා ඒක කෙරවල තිබෙනවද කොහෙද ඒ කෙරවල තිබෙන්නේ ඒක හිතා ගන්න බෑ විද්‍යාඥවරු කියනවා දසදහස් ගාණක් මේ වගේ ග්‍රහ මණ්ඩල තිබෙනවයි කියලා කියනවා ඒ සොයාගත්තු ඒවා සොයාගන්න නැතුව තවත් යද්දි නෑ නෑ අපිට වැරදුනා තව තව ගොඩක් තිබෙනවයි කියලා කියයි සමහරක් විතර තරණය කරගෙන යද්දි ඒ අජකාකාශයේ කෙරවලේ කොහෙද තිබෙන්නේ මම විශ්වාස කරනවා යම් කෙරෝලක් කොහාරේ හොයාගන්න පුළුවන් වුණොත් ඒ කෙරෝලටත් එහා සිටිනව තෑන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ හොඳ අත්පොලසනා දෙවන්වහන්සේට හලෙලූයා හලේ කියන වචනේ තේරුම ඒකයි එච්චර විශාලයි එල් කියන්නේ එල් ෂඩා ਸਰව බලධාරී කියන වචනේ එල් රෝයි කියනවා එල් ෂඩා කියනවා නේද ඒ වචන ඒ වගේ ලෝකයන්ගේ ස්තුති වේවා මහිමේ වේවා ස්තුති වේ ප්‍රශංසා වේවා කියන යා කියන්නේ යාවේ යා කියන්නේ යාවේ යාවේ කියලා කියන්නේත් ඇවිල්ලා යම් යම් කිසි කෙටි කරලා කියන වචනයක් යාවේ කියලා කියන්නේ යෙහෝවා කියන වචනය කෙටි කරලා කියන වචනයක් තමයි යාවේ කියලා කියන්නේ යෙහෝවායි යාවේ දෙකම එකයි දෙකම එකම කාරණාව තමයි කියන්නේ යුදෙවරු යෙහෝවා කියලා කියන්න බයයි. ඔබ දන්නවද අපි නිකන් ගානක් නැතුව යෙහෝවා කියලා කියනවා. නමුත් ඔබ යුදෙවරුකව හම්බුනොත් එහෙම යෙහෝවා කිව්වොත් එහෙම අනිවාර්යෙන් කැරකිලා වැටෙන්න ගහනවා. මම මේ ඇත්තයි කියන්නේ මේ අපේ කාන්තාව ලංකාවේ කාන්තාවක් සේවේ කරද්දී ඇය ඒ වචනේ කියලා ගිහලා ඇයි ගුටි කාලා තියෙනවා. මේ ලෝකෙ කෙනෙක් මට මේක කිව්වේ. හරි මගේ සහෝදරියක් ඇය ගුටි කාලා තියෙන අයට තරහා ගියාලු මාර විදියට මොකද මේ යෙහෝවා කියන වචනේ ඕන උච්චාරණය කරන්නේ නැහැ. යෙහෝවා කියන වචනේ උච්චාරණය කරන්න බැරි නිසා ඔවුන් ඒක කෙටි කරලා තමයි යාවේ කියලා කියන්නේ. මොකද ඒ තරම් නමවත් කියන්න ඔවුන් බයයි. මොකද මේ දෙවියන් වහන්සේගේ විශාලත්වය ඔවුන් දන්නවා. ඔවුන් දන්නවා මේ දෙවියන් වහන්සේගේ විශාලත්වය මොනතරම් විශාල දෙවි කෙනෙක්ද මොනතරම් ඒ බල සම්පන්න දෙවි කෙනෙක්ද මොනතරම් නමස්කාරය ස්තුතිය ප්‍රශංසාව ගෞරවය ලබන්න සෑහෙන්නා වූ වටින්නා වූ තැන් වහන්සේද කියා ඔවුන් දන්නවා එක හොඳින්ම. නමුත් අපි තමා දන්නේ නැත්තේ. ඒකයි අපි අත් දෙක බැඳගෙන ඉන්නේ නමස්කාර කරන්නේ. ඒකයි අපි නිකන් ඔහේ ඇවිද ඉන්නේ. නමස්කාර වෙලාවේදී නමස්කාර නොකර අපි එක එක පැතිවල බලබලා ඉන්නේ. නැත්තම් ෆෝන් එකේ ඉන්නේ එක එක දේවල් කර කර ඉන්නේ. මොකද මේ දෙවියන් වහන්සේ කොපමණ උස්සස්ද උන්වහන්සේ කොපමණ බලවන්තද හලෙලූයා උන්වහන්සේ මොනතරම් විශාලද අපි දැනගෙනයි උන්වහන්සේට නමස්කාර කරන්න ඕනේ හලෙලූයා. ඒ නිසා මේ හලෙලූයා කියන වචනේ ඇවිල්ලා සුළුපටු වචනයක් නෙවෙයි. ඒ වචනේ නිතරම ඔබ දෙවියන් වහන්සේට කියලා නමස්කාර කරන්න. හැබැයි අද දන්නවා ඔබට ඒක තේරුම සීමාවක් නැති විශාලත්වය තේරුම් කරන්න බැරි ඒ වගේම ਸਰව බලධාරී වූ නේද යෙහෝවා දෙවියන් වහන්සේට
මහිමේ වේවා ප්‍රශංසා වේවා කියන එක තමයි ඒකේ තේරුම. හලෙලුයා. අපි හොඳ හලෙලුයා එකක් කියමුද? හලෙලුයා. හලෙලුයා. මම ඔබට කියනවා හලෙලුයා කියද්දී ඇත්තටම තවත් හලෙලුයා එකක් නෙමෙයි අපි කියන්න ඕනේ හලෙලුයා කියද්දී තවත් ආමෙන් එකක් තමයි අපි කියන්න ඕනේ කියලා. අපි නැවත වාරයක් කියමු. මම හලෙලුයා කියද්දී ඔබ සභාව කියන්න ඕනේ ආමෙන් කියලා. හලෙලුයා. හලෙලුයා. ඒ කියන්නේ මේ සීමාවක් නැති මේ සමාන කරන්න බැරි මේ සර්වබලධාරී දෙවියන් වහන්සේට මහිමය වේවා යහෝවා දෙවියන් වහන්සේට මහිමය වේවා කියලා කියද්දී මුළු සභාවම මොනවද කියන්නේ ආමෙන් කියත්වා ආමෙන් තමයි කියන්නේ හලෙලුයා හලෙලුයා ඉතින් දෙවියන් වහන්සේ නමස්කාරය ලබන්ට සෑහෙන්නව තැන් වහන්සේ අපි නැවත වාරයක් කොරින්ති පොතට යමු අපිට පේනවා මේ ස්ථානයේ දෙ කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ තෝරගත්ත අපිව ඇයි උන්වහන්සේ තෝරගත්තේ නමස්කාර කරන්නට උන්වහන්සේට නමස්කාර කරන සෙනඟක් දේව දූතයන් ඉන්නවා බොහෝ වැඩි මහල්ලන් ඉන්නවා ඒ අතරතුරේදී කිසි වටිනාකමක් නැති මාවත් උන්වහන්සේ තෝරගත්තා ඔබව උන්වහන්සේ තෝරගත්තා අපේ කිසි හොඳකමක් නැහැ නමුත් උන්වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේට සේවය කරන්න උන්වහන්සේගේ සන්තක සෙනඟක් වෙන්න උන්වහන්සේ අපව තෝරගත්තා හාලෙලූයා උන්වහන්සේ අපව තෝරගත්තා ඒ නිසා අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් විය යුතු සෙනඟක් මේ ස්ථානයේ කියනවා ඒ වගේම අපි 17 වෙනි පදේ නැවත වාරයක් පොඩ්ඩක් කියවමු 17 වෙනි පදේ එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටින්න අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නයි ස්වාමින් වහන්සේ කියනසේක එවිට මම නුඹලා පිළිගෙන ඔව් කියන 18 නුඹලාට පියෙක් වන්නෙමි නුඹලාද මට පුත්‍රයෝ දුවරුත් වන්න හොයයි සර්වපරාක්‍රම ස්වාමින් වහන්සේ කියනසේක හලෙලූයා අපිට පේනා මේ ස්ථානයේ දේවනාසික වචනේ කියනවා අපේ උන්වහන්සේ පිටරටද කැඳවා තිබෙනවා උන්වහන්සේ වචනේ කියනවා අපවිත්‍ර දෙයකට අතගස්සන්න එපා කියනවා වෙන්ව සිටපල්ලා වෙන්ව සිටපල්ලා අපවිත්‍ර දෙයකට අතගස්සන්න එපා උන්වහන්සේ ඇයි උන්වහන්සේ අපව පිටරටද කැඳවා තිබෙන්නේ උන්වහන්සේට නමස්කාර සෙනඟක් වෙන්ටයි හලෙලූයා එවැගේම ඇයි උන්වහන්සේ අපව පිටරට කැඳවා තිබෙන්නේ සුද්ධ ජීවිතයක් ගත කරන්නටයි. හලෙලුයා. අපි උන්වහන්සේට සුද්ධ ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේ අපව තෝරා වෙන් කරගෙන තිබෙනවා. දිවෙනාසික වචනේ කියනවා ලෙවි කතා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 45 කියනවා උන්වහන්සේ සුද්ධ බැවින් අපිද සුද්ධව සිටින්න අවශ්‍යයි. දිවෙනාසික සෙනඟ සුද්ධව සිටින්න අවශ්‍යයි. මම ඔබට කියන්න කැමැති මේ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරන්න නම් මේ දෙවියන් වහන්සේ සන්තක සෙනඟක් වෙන්න ඕන නම් මේ දෙවියන් වහන්සේ අපි සමග වාසය කරන්න ඕන නම් මේ දෙවියන් වහන්සේ මා සමග ගමන් කරමින් එන්න ඕන නම් දෙවියන් වහන්සේ මා සමග එන්න අවශ්‍ය නම් අපි කියනවා ස්වාමිනේ වහන්සේ මා සමග වඩින්න අපි දෙවියන් වහන්සේ අපි සමග පැමිණෙන්න ඕන නම් උන්වහන්සේ අපි සමග වාසය කරන්න ඕන නම් අපි සුද්ධ ජීවිතයක් ගත කරන්න ඕනේ. හලෙලූයා. දෙවියන්ගේ වචනේ කියනවා 1 පේතරස් 10 පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ 17 වෙනි පදය. අපි ඒක පොඩ්ඩක් කියවමු. 1 පේතරස් 1 16 සහ 17. මොනවද කියන්නේ? එකේ 16යි 17යි මක් නිසාද මා ශුද්ධව සිටින හේයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ. තවද මිනිසයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චය කරන තැනන් වහන්සේට පියානෝය කියා නුඹලා යාක්ෂණා කරන්නහු නම්
නුබලාගේ විදේශීව සිටීමේ කාලයේ බයින් පසු කරන්න. ආමෙන්. මෙතන පේනවා දෙවියන් වහන්සේ වචනේ කියනවා උන්වහන්සේ සුද්ධව සිටින බැවින් අපි සුද්ධව සිටින්න අවශ්‍යයි කියලා. දෙවියන්ගේ වචනේ කියනවා 1 කොරින්තිය 1 2 කියනවා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පිරිසිදු කර ලද්දාව සුද්ධවන්තව සිටීමට කැඳවන ලද්දාව කොරින්තියේ තිබෙන දෙවියන් වහන්සේගේ සභාවටද ඔවුන්ගේ අපගේ ස්වාමී යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාඥා කරන්නා වූ සියල්ලටද ලියා එවන වගනම් කියලා මේ ස්ථානයේ කියනවා. කියනවා සුද්ධවන්තව සිටින සිටීමට කැඳවනු ලද්දා වූ මේ ස්ථානයේ කියනවා සුද්ධවන්තව සිටීමට කැඳවනු ලද්දා වූ අපෝන් වාසේ කැඳවා තිබෙන්නේ සුද්ධව සිටින පිණිසයි. හලලුයා. සුද්ධව ජීවත් වෙන පිණිසයි. සුද්ධකම කියලා කියන්නේ මොකද්ද? සුද්ධකම කියලා කියන්නේ මම ඉතා කෙටියෙන් ඔබට කියලා මම අවසන් කරන්න කැමැති. සුද්ධකම කියලා කියන්නේ මොකද්ද? පව් නොකර සිටීම. එහෙමද? ඔව්, පව් නොකර සිටීම. විවස්ථාව කඩ නොකර සිටීම. නමුත් ඉතා පහසුවෙන් තේරුම් ගන්න මම ඔබට කාරණාවක් කියන්නම්. සුද්ධව සිටිනවයි කියලා කියන්නේ අපි වෙන් කරන ලැබුවා වූ සෙනඟක් වූ ජීවත් වීමයි. හලලුයා. වෙන් කරන ලැබුවා වූ ජීවිතයක්. අපි උන්වහන්සේ වෙනුවෙන් වෙන් වුණු සෙනඟක්. අපි උන්වහන්සේ වෙනුවෙන් වෙන් කරගත්තා. දැන් සෙපරේට් කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා සෙපරේට් කියලා. නේද? ඔබගේ නිවස්වල ඔබ හැම කෙනෙකුටම නේද? මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙකුටම ඔබටම කියලා කෑම කණ්ඩ පිඟානක් ඇති නේ. පිඟානක් තියෙනවද ගෙදර? ඔබටම කියලා කණ්ඩ. ඒ පිඟානේ දැන් තාත්තා කන පිඟානේ, වෙන කවුරුත් කන්නේ නැහැ. තාත්තා විතරයි කන්නේ නේ. දැන් ළමයිටත් එහෙම තියෙනවා නේ. මේක අහවල් කෙනාගේ පිඟාන. වතුර බොන කෝපේ වගේ. ඒ වගේ අපේ ඇඳුම් ඒ වගේ. මේ ඇඳුම් අහවල් කෙනාගේ. තවත් ඔබගේම ගෙදර අය වෙන කෙනෙකුගේ ඇඳුමක් දාගෙන යන්නේ නැහැ නේ. හරි. ටවල් එකේ වගේ. නේ. ඔබට කියලා වෙන් කරලා තියෙනවා. ඇයි ඒ? ඒක සුද්ධයි. ඒක ඔබ තමයි ඒක පාවිච්චි කරන්නේ. අපි දකින්නවා දෙවෙනස්ගේ වචනේ මණ්ඩපේ සේවය කරන පිණිස යම් භාජන තිබුණා වෙන් වෙලා ඒ විශේෂයෙන්ම රොටි ඒ 12 තබන්ඩ භාජන තිබුණා. ඒ වගේම ඒ මොනවද කියන්නේ මේ දුම් පූජාසනේ දුම් දාණ්ඩ ඒවා භාජන ඒවා තෝරලා වෙන් කරලා තිබුණා. ඒ වගේම ඒ මුද්‍රික ඒ පානය දාණ්ඩ තෝරලා තිබුණා. භාජන වෙන් වෙලා තිබුණා. අපි දන්නවා දානියල් පොතේ 5 පරිච්ඡේදය ඔබ කියවලා බලන්න. ඒ ස්ථානයේ අර දේව මාලිගාවේ තෝරලා වෙන් කරපුවා වූ භාජන අරගෙන ඇවිත් ඒ අන්‍ය ජාති රජතුමා සහ රජතුමාගේ ඒ අය ඔවුන් ඒකෙන් පානය කරනවා බොනවා. දෙවියන් වහන්සේ උදාසී ස්ථානට පැමිණෙනවා. රජකම නැතුව ගියා. රාජ්‍ය නැතුව ගියා. දානියල් පොතේ 5 පරිච්ඡේදය ඔබ කියවලා බලන්න. අපිට පේනවා ලෙවි කතා පොතේ 10 පරිච්ඡේදයේ 1 පදය. ඒ වගේම ගණන් කතා පොතේ 3 පරිච්ඡේදයේ 31 පදය. ඒ වගේම නික්මයාව පොතේ 25 29 ඔබ කියවලා බැලුවොත් මේ වගේ දේව මාලිගාවේ සේවය කරන පිණිස දෙවියන් වහන්සේ වෙනුවෙන් විසුද්ධ කරමින් ඒවා සුද්ධ කරමින් පවිත්‍ර කරමින් භාජන තිබුණා. ඒවා වෙන් වෙලා තිබුණා දෙවියන් වහන්සේට සේවය කරන්න. වෙන් කරගත්තා. ඒක සුද්ධයි. වෙන් කරපුවාම ඒක සුද්ධයි. දැන් අපි දකිනවා නේද? ඒකට තමයි උදාහරණයක් දුන්නේ.
සමහර දේවල් අපි පාවිච්චි කරන දේවල් සුද්ධයි තවල් එක පිංගාන නේද ග්ලාස් එක අපිටම කියලා එක වෙන් කරගෙන තිබෙනවා ඔබ දෙවියන් වහන්සේ උදෙසා වෙන් වුණු කෙනෙක් හලලුයා ඒකෙන් සුද්ධකම පැමිණෙනවා මම දෙවියන් වහන්සේ උදෙසා කැප වුණු කෙනෙක් ඔබගේ කැපවීම තුලින් ඔබ සුද්ධව පවිත්‍රව ජීවත් වෙන්න අවශ්‍යයි උන්වහන්සේ වෙනුවෙන් ඔබ කැප වෙලා ඉන්නවා සුද්ධව ජීවත් වෙන්න ඔබ දෙවියන් වහන්සේ උදෙසා වෙන් කරනු ලැබූ කෙනෙක් මට මේකට අතගසන්න බෑ මේ අපවිත්‍ර දෙයට මට අතගසන්න මොකද මම දෙවියන් වහන්සේ උදෙසා වෙන් වෙලා ඉන්නවා මම දෙවියන් වහන්සේ උදෙසා මාව උන්වහන්සේ උදෙසා පූජා වෙලා තිබෙනවා මාව උන්වහන්සේ උදෙසා කැප වෙලා ඉන්නවා එනිසා මම කැප වුණු කෙනෙක් ඔබ ගැළවීම ලැබුවද ඔබ කැප වුණු කෙනෙක් දෙවියන් වහන්සේට කැප වුණු කෙනෙක් හලලුයා ඒක තමයි ශුද්ධකම කියලා කියන්නේ ඔබ නිතරම හිතන්න ඕනේ මමයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව යමක් මට කරන්න බෑ මොකද මම දෙවියන් වහන්සේ උදෙසා කැප වෙලා ඉන්න කෙනෙක් එතන පේනවා ශුද්ධකම ඒ වගේම තව එක දෙයක් තිබෙනවා ඒ තමයි අපි පවිත්‍ර කරගන්නේ කොහොමද අපව ශුද්ධ කරගන්නේ කොහොමද අපි ශුද්ධව සිටින්නේ කොහොමද අපේ හැම දෙයක්ම අපි සෝදනවා අපි ඒ උදාහරණෙම ගමු නැවතත් ඒ උදාහරණෙම ගමු අපි කෑම කනවා ඒ පිඟාන ඒ පිඟානේ කෑම කනවා උදේට උදේට කෑම කාලා ඊට පස්සේ ඒක හොදන්නේ නැහැ ඒක හැමම තියෙනවා තියලා ඊට පස්සේ ආයෙත් දවල්ට අපි ඒක බෙදා ගන්නවා එහෙම බෙදා ගන්න කෙනෙක් ඉන්නවද කවුරු හරි මේ ස්වභාවයෙම ඉන්නවද උදේ කාපු පිඟාන හොදන්නේ නැහැ ඊට පස්සේ දවල්ට ඒක බෙදා ගන්නවා ඊට පස්සේ ඒකත් හොදන්නේ නැහැ රැටත් ඒකෙම බෙදා ගන්නවා ඒක හොදන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් ඒක කරන්නේ නැහැ නේ අපි ඒක සාමාන්‍යයෙන් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් එහෙම කරන කෙනෙක් ඉන්නවනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා යාට right සාමාන්‍යයෙන් අපි ඒක කරන්නේ නැහැ අපි ඒක හොදනවා හොද ගන්න ඕනේ ඒක තමයි ශුද්ධව කියලා කියන්නේ පවිත්‍ර වෙනවා කියලා කියන්නේ ඒකයි මොකෙන්ද අපි හොදගන්නේ දෙවෙනස්ගේ වචනේ කියනවා ඒක ඔබ නිතරම අහන පදයක් ඒක යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ අපිට දකින්න පුළුවන් ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය ජේසු ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කුරුසේ වැගිරුවා වූ ඒ රුධිරයෙන් අපව සෝදගන්නවා හලලුයා අපේ පාපය අපිට යම් කිරුටක් වෙන්න පුළුවන් ඒක අපි සෝදගන්න ඕනේ දැන් අපි ඇඟ සෝදනවා අපි ඒ ඇඳුමම අඳින්නේ නැහැ ආයේ නේද ඒ මඳිනවද දැන් ඔබ ගිහිල්ලා නේද ඔබගේ ඇඳුම මාරු කරගන්නවා ඔබ වෙනත් අලුත් සෝදපු ඇඳුමක් තමයි ඔබ පාවිච්චි කරන්නේ ඊට පස්සේ ආයේ වෙන ආයේ ඔබ රාත්‍රියට තවත් සෝදපු ඇඳුමක් තමයි පාවිච්චි කරන්නේ. අපි අලුත් ඇඳුමක් තමයි පාවිච්චි කරන්නේ. අපෝ අපි පවිත්‍ර කරගන්නවා, අපි ඇඟ සෝද ගන්නවා, අපි සබන් දාලා ඇඟ හොද ගන්නවා. අපි නිතරම අපෝ සෝද ගන්නවා, ඒ වගේ තමයි අපේ ආත්මික ජීවිතේත්. අපේ ආත්මික ජීවිතේ අපි නිතරම සෝද ගන්න ඕනේ. හලලුයා. අර උන්වහන්සේගේ කරුණාව ගැන්වීම මත වෙන කරුණාවේද මොකද කියන්නේ ග්‍රේස් ටීචින් කියලා එකක් තියෙනවා අහුවෙන්න එපා එකට YouTube එකේ තමයි තියෙන්නේ ගොඩක් දුරට බොහෝ ප්‍රබල දේශකයෝ උගන්වනවා හරි අහුවෙන්න එපා එකට මොකද කියන්නේ එක සැරයක් සේදුනොත් ඇති උන්වහන්සේගේ කරුණාව තියෙනවා අපි ඕන තරම් පව් කරගෙන යන්න පුළුවන් ඔන්නාසිකේ කරුණාව තියෙනවා සෝද ගන්න අවශ්‍ය නැහැ ඒක තමයි කියන්නේ ඒක හරිද නෑ දේවනාසිකේ වචනේ තියෙන එහෙමනම් මොනවාද මේ 1 යොහාන් 1:9 ලියලා තියෙන්නේ දකිනවා අපි නැවත අපි සෝද ගන්න ඕනේ යේසුස් වහන්සේ කියනවා අපි හැමදාම අපි සෝද ගන්න ඕනේ ඒක තිබෙන්නේ යොහාන් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ දකිනවා සෑම දවසකම අපි සෝද ගන්න අවශ්‍යයි අපි උන්වහන්සේගේ ලේන් අපව සෝද ගන්න අවශ්‍යයි. ඒ වගේම දෙවෙනිවහන්සේගේ වචනෙන් අපව අපි සෝද ගන්න අවශ්‍යයි. අපේ ආත්ම දෙවෙනිවහන්සේගේ වචනේ අපි කියවන විට අපි පවිත්‍ර වෙනවා.
දේ වචනේ තමයි අපි පවිත්‍ර කරන්නේ. දෙවන යේසුස් වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය අපි පවිත්‍ර වෙනවා. එපිසි පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ පොඩ්ඩක් කියවන්න. මොනවද කියන්නේ? එසේ කලේ සබාව ශුද්ධව කැලලක් හෝ රැලි හෝ එබඳු යමක් නැතුව තේජවත් සබාවක් කොට තමන්ට ඔප්පු කර ගැනීම සඳහා වචනය නැමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ ඒ පවිත්‍ර කොට පිරිසිදු කරන පිණිසය. ආමෙන්. වචනේ නැමැති වතුරෙන් අපිව පිරිසිදු කරන පිණිස, සෝදන පිණිස කියලා ස්ථානෙ කියා තිබෙනවා. කැලලක්වත් පළුද්දක්වත් නැති සභාවක්, තේජවත් සභාවක් උන්වහන්සේට ඔප්පු කරගන්න පිණිස, පවිත්‍ර සභාවක් උන්වහන්සේට ඔප්පු කරගන්න පිණිස වචනේ නැමැති ඒ වතුරෙන් උන්වහන්සේ තුල සෝද ගන්න ඕනේ කියලා ස්ථානෙ කියනවා. වචනේ අපි නිතරම අධ්‍යයනය කරන්න අවශ්‍යයි. වචනේ අපි සවන් දෙන්න අවශ්‍යයි. වචනේ තමයි අපව පිරිසුදු කරන්නේ, අපව පවිත්‍ර කරන්නේ. හලෙලූයා. හොඳ ප්‍රසන්න දේව අපේ දෙවියන් වහන්සේට. හලෙලූයා. අන්තිමේක අපි කොහොමද අපි පවිත්‍රව සිටින්නේ? පවිත්‍ර සිටිනවා කියලා කියන්නේ මොකද්ද? දන්නවද? අශුද්ධ දේ අපි ඒ වචනේ ස්ථානයේ තිබෙනවා. 17 වෙනි පදේ අපි නැවත වාරයක් 2 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට යමු. ඒ ස්ථානයේ කියනවා, වෙන්ව සිටපල්ලා, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටපල්ලා. වෙන්ව සිටපල්ලා කියනවා, අපවිත්‍ර දෙයකට අත ගාසන්න එපා. අපවිත්‍ර දෙයක් අත තියන්න එපා. අපවිත්‍ර දෙයකට අත තියන්න එපා, අත ගාසන්න එපා. සුද්ධකම කියලා කියන්නේ මොකද්ද? සුද්ධකම කියලා කියන්නේ වෙන්ව සිටීම. සුද්ධකම කියලා කියන්නේ මොකද්ද? සුද්ධකම කියලා කියන්නේ අපව පවිත්‍ර කරගෙන සෝදා ගැනීම. සුද්ධකම කියලා කියන්නේ අපව සෝදා ගැනීම. සුද්ධකම කියලා කියන්නේ අපි අපවිත්‍ර දෙයකට අත නොගසා සිටීම. හරි, දැන් මෙතන ඇවිල්ලා මීයක් පණුව ගහලා මැරිලා වැටෙනවා මෙතන. අපි ඊට පස්සේ අපි බලබල ඉන්නවද? ආ හොඳයි, හොඳ සුවඳක් කියලා අපි බලබල ඉන්නවද? නෑ. නැගලා අපි නේද මෙතන පල්ලි අස්කරන කෙනෙකුට කාරයන් කියලා, එහෙම නැත්නම් කවුරු හරි අපි ඉදිරිපත් වෙලා ඉක්මනටම යාව මොනවද කරන්නේ? අපි අයින් කරලා දා. අපවිත්‍ර දෙයකට අපි අතගස්සන්නේ නැහැ. ඒකත් එක්ක අපි ජීවත් වෙන්නේ නැහැ. නේද? කුඩා දරුවෙක් නේද? එයා කුඩා දරුවෙක් කකා කරනවා. මොනවද කරන්නේ? ඒක අපි අල්ලල්ල ඉන්නවද? නැහැ නේද? අපි ඒක සෝදා ඉක්මනට ඉවත් කරලා දානවා. ඒ දරුවත් එක්කම ඔය තිබුණාද කියලා අපි අරිනවද? නැහැ. අපි ඒක ඉක්මනට ඉවත් කරලා දානවා. නේ, අපි කවදාවත් ඇවිල්ලා ඒක පහුරුගක ඉන්නේ නැහැ නේද? ඒ අශෝසි දෙයක් ඇවිල්ලා කෝටු කැලක් අරගෙන නැත්තම් එහෙම ඇඟිල්ලෙන් අපි ඒක අනාන ඉන්නේ නැහැ, පවුරු ගහන්නේ නැහැ. එහෙම ඉන්නවද කවුරු හරි? අපවිත්‍ර දෙයකට අත ගසන්නේ නැහැ. නමුත් අපි සාමාන්‍ය ජීවිතය තුළ, මම මේ දෙක කියන්නම් ඔබට, සාමාන්‍ය ජීවිතය තුළ නොකරන දේවල් ආත්මික ජීවිතවල අපි කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ අපිට අයියා අපිට එක අහන්නත් අපිට ඊයා කියනවානේ අපි. අය පාස්ටර් මේ මොනවද මේ කියන්නේ? නේ, අපවිත්‍ර දෙයක් අපි අල්ලන්න අපි කැමති නැහැ. එහෙම නේද? හරි, අපි ඒක පෞරුග ගායින්නේ නැහැ. ඒක ගඳ ගහනවා. ඒක අපවිත්‍රයි. නමුත් ආත්මික දේ තුල, ආත්මික ජීවිතය තුල අපි එහෙම ඉන්නවා. දෙවියන් වහන්සේ කියනවා මේක අපවිත්‍රයි. දෙවියන් වහන්සේ කියනවා මේක පිළිකුල්. උන්වහන්සේ කියනවා බීමත් කම මට පිළිකුල්. අපි ඒකත් එක්ක ජීවත්. අපි ඒක පහුරු ගගා ඉන්නවා. අපි ඒක ඉතා ආශාවෙන් ඒක අල්ලල්ල ඉන්නවා. අපි ඒක
අපි ඒකත් එක්ක ජීවත් වෙනවා. දෙවියන්වහන්සේ කියනවා වෛශ්‍යාකම මේක මේක පිළිකුල් මට මේක අපවිත්‍රායි. අපි ඒකත් එක්ක ජීවත් වෙමින් ඉන්නවා. දෙවියන්වහන්සේ කියනවා මේ රූප වලට නමස්කාර කිරීම දෙවි දේවතාවන් වලට පුදුපු දේවල් වල කෑම ඒක අපවිත්‍රායි. අපි ඒකත් එක්ක ජීවත් වෙනවා. දැන් ඔබ කිව්වා නේද ඔබගේ මුහුණු වලින් පෙවුණා අපි අශෝසි දෙයක් අපි අල්ලන්න කැමති නැහැ. අපි ඒවත් ඒ පෞර්ග ගායිනේ නැහැ. නමුත් ආත්මික ජීවිතය තුළ දෙවියන් වහන්සේ අපවිත්‍රායි කියලා කියන දෙවියන් වහන්සේ අකමැති දේ අපි ඊට ආශාවෙන් ඒවා අල්ලන්නේ ඉත ආශාවෙන් අපි ඒවත් එක්ක අපි ජීවත් වෙනවා. දෙවෙනවාසේ කියන්නේ ශුද්ධකම කියලා කියන්නේ අශුද්ධ දෙයට අපවිත්‍ර දෙයට අපි අත නොගසා සිටීම. ඒකයි පයි කියලා කියන එක. හලලුයා. ඉතින් මේ 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 උදෑසන අපි හැම කෙනෙක්ම දෙවෙනවාසේගේ අභිමුඛයේ නැගිට සිටිමු. අපි නැගිට සිටමින් අපි කියමු ස්වාමිනේ. ඕ හලලුයා. දෙවනාසිකේ වචනේ හලලුයා අපි මේ දේශන අපි දැක්කා. වනාසික වචනේ ඉතාමත් අලංකාරව වනාන්සේ අපව තෝරාගෙන තිබෙනවා. වනාන්සේට අසහාය වස්තුවක් ලෙස උන්වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. වනාන්සේට වටිනා සෙනඟක් ලෙස උන්වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. වනාන්සේට සුද්ධ සෙනඟක් ලෙස උන්වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. වනාන්සේට නමස්කාර කරන පිණිසයි උන්වහන්සේ එහෙම තෝරගෙන තිබෙන්නේ. උන්වහන්සේට නමස්කාර කරන්ටයි උන්වහන්සේ අපව තෝරාගෙන තිබෙන්නේ. උන්වහන්සේ සියලු ගෞරවය මහිමේ ප්‍රශංසාව නමස්කාරය ලබන්ඩ සෑහෙන්නා වූ තැන් වහන්සේ කියන කල් දවසේ අපි දැනගත්තා. හලලුයා. ඒ වගේම මම ඔබට කියන්න කැමති උන්වහන්සේ ඇයි අපව තෝරගෙන තිබෙන්නේ? උන්වහන්සේ වෙනුවෙන් අපව තෝරා වෙන් කරගත්තේ ඇයි? ශුද්ධව ජීවත් වෙන්න, සුද්ධ ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේ වෙනුවෙන් අපි කැපවුණු ජීවිතයක්, අපිව පවිත්‍ර කර ගැනීමේ ජීවිතයක්, අශුද්ධ දෙයට අපවිත්‍ර දෙයට අත නොගසා සිටින්නට උන්වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. අපි මේ මොහොතේදී අපගේ දයාතෝසල අපි උන්වහන්සේට ස්තුති කරමු. අපි කියමු ස්වාමිනේ ඔබ වහන්සේ මේ ලෝකේ ඉන්න හැම මිනිසෙකුට වඩා ඔබ වහන්සේ මාව තෝරගත්තා. ස්වාමිනේ දහසක් අතරින් ඔබ වහන්සේ මාව තෝරගත්තා. ස්වාමිනේ නමුත් ස්වාමිනේ අද දවසේ හලලුයා මේ සියල්ල ස්වාමිනේ ඔබ වහන්සේ ඒ හැම ස්වාමිනේ මිනිසෙකුට වඩා මම වටිනවයි කියා මාව ඕන නිසා ඔබ වහන්සේ මාව තෝරගත්තා. ඇයි ඔබ වහන්සේ තෝරගත්තේ? ඔබ වහන්සේට නමස්කාර කරන්නට. අපි කියමුද ස්වාමිනේ ඕ මම ඔබ වහන්සේට නමස්කාර කරනවා. මොන පීඩාව ආවත් මොන ප්‍රශ්නය ආවත් මොන කරදරේ ආවත් ස්වාමිනේ ඒ සියල්ල මැදේ මම ඔබ වහන්සේව නමස්කාර කරනවා. මම ඔබ වහන්සේව නම දිනවා ස්වාමිනේ. හලලුයා. ස්වාමිනේ මං ස්වාමිනේ මොන ස්වාමිනේ ප්‍රශ්න ආවත් මොන කරදරේ තිබුණත් ස්වාමිනේ මොන අමාරුකම් තිබුණත් මම ස්වාමිනේ සුද්ධව ජීවත් වෙනවා ඔබ වහන්සේ වෙනුවෙන්. හලලුයා. යෝ බෙදා කියනවා ඒ පීඩා මැදේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මට දුන්නා ඔබ වහන්සේ සියල්ල ගත්තා. ඒත් මම ඔබ වහන්සේට විරුද්ධව පව් කරන්නේ නැහැ. දෙවියන්සක වචන කියන යෝ ඒත් ඔව් පව් කළේ නැහැ. ඔව් දෙවියන් වහන්සේට ඔව් ඔව් දෙවියන් වහන්සේව ඔව් එපා කළේ නැහැ. පිටපේන ඔව් දෙවියන්සට නමස්කාර කරනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවායි කියලා කියනවා. හලලුයා. මේ උදෑසන අපි කියමුද ඔබ මම දන්නේ නැහැ මේ මොහොතේදී ඔබ යම් ප්‍රශ්නෙක ඉන්න පුළුවන්. යම් අමාරුකම් තුළින් ඔබ ගමන් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල මැදියේ ඔබ දෙවියන්වහන්සේට නමස්කාර කළොත් හලලුයා. උන්වහන්සේගේ අභිමුඛය ඔබ අත්දකින්න යනවා. උන්වහන්සේගේ බලය ඔබ අත්දකින්න යනවා. උන්වහන්සේගේ කරුණාව ඔබ අත්දකින්න යනවා. ඒ සියල්ල මැදියේ ඔබ උන්වහන්සේට ප්‍රශංසා කළොත් ඒ සියල්ල මැදියේ උන්වහන්සේට ඔබ සුද්ධ ජීවිතයක් ගත කරොත් උන්වහන්සේගේ මහිමය ඔබ දකින්න යනවා. උන්වහන්සේගේ ස්පර්ශය ඔබ දකින්න යනවා. හලලුයා. ඕ ප්‍රශංසා වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. ඕ
Jesus.